ස්වාමීන් වහන්ස, තිරිසන් සතෙක් මිය ගියහම ඒ තිරිසන් සතාට දානයක් දීලා පින් අනුමෝදන් කිරීම, ඒ අදාළ වතාවත් කිරීම පිළිබඳව ඔබ වහන්සේ අපට පැහැදිලි කර දෙන්නේ කුමක්ද? මෙහෙමයි දරුවෝ, දැන් තිරිසන් සතෙක්ගේ එක එක ස්වභාවයන් තියෙනවානේ. තිරිසන් සතෙක් මිය ගිහිල්ලා නැවත මිනිස්සෙක් වෙලා ඉපදෙන්නත් පුළුවන්. තිරිසන් සතෙක් මිය ගිහිල්ලා දෙවිවරු වෙලා ඉපදුන අවස්ථා තියෙනවා. දැන් මල්ලිකා බිසව, කොසල් රජතුමාගේ බිසව මැරෙන වෙලාවේ, මරණාසන්න වෙලාවේ අවසාන චුස්සිතට අරමුණු වෙන්නේ කාමේ වර්ධව හැසිරීමක්. ඒ නිසා පණුකුලයක ඉපදෙනවා. ඒ පණුකුලයෙන් සතියකින් ඒ පණුවා මිදිලා උතුම් දිව්‍ය ජීවිතයක් ලබනවා. ඒ වගේම ධර්මයේ සඳහන් වෙනවා, ඔය ගෙම්බන් වැනි සතුන් ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරන තැන්වල ඉඳලා ඒ ධර්මයෙන් රසය තුලින් සකස් කරගත්තා වූ ප්‍රීතිය පස්සද්ධිය තුල මැරිලා දිව්‍යතලු ලිපුදුනානි කියන කාරණේ. දැන් අපේ රටේ දේවාල ආශ්‍රිතව, පන්සල් ආශ්‍රිතව ඇති දැඩි වෙන අලි ඇතුන්, ඒ වගේම ඇත්තතුරු සෙවෙනේ ඉන්න අලි පැටියන් වගේ අය මරණින් පස්සේ නෝනා මනුස්සාත්ම ලබාගත් අවස්ථා ගොඩක් තියෙනවා. ගෙදරක හදාගත්තා වූ, ආදරයෙන් හදාගත්තා වූ ගොනෙක් මැරිලා මනුස්ස ජීවිත ලැබපු අවස්ථා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම නෝනා එවැනි අවස්ථාවන් ඒ සතා ලබනවා කියන්නේ එයාගේ අවසාන චුතිසිත ප්‍රීතියට අදාළ ධර්මතාවයක් තුළ ශක්තිමත් කරගන්න ඒ සතාට දක්ෂභාවය තියෙනවා. මොකද එයාට ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න බෑ, මෛත්‍රී චිත්තය ඇති කරගන්න බෑ. තේරෙනවද? තිරිසන් සතෙක්ගේ අවසාන චුතිසිත සකස් වෙන්නේ නෝනා එක්ක රැළ උපාදානය කරගෙන. දැන් රංචු වශයෙන් ඉන්න සත්තුන්ගේ රැළ උපාදානය වෙනවා. තේරෙනවද? එතකොට ඒ රංචු වශයෙන් ඉන්න සත්තුන්ගේ රැළ උපාදානය වෙනවා වගේම එයා මැරෙන වෙලාවේ පීඩණයකින් නම් මැරෙන්නේ, තව සතෙක්ගේ පහර දීමකින්, තව සතෙක් මරාගෙන කද්දි නම් දේශයට අදාළව, වියරුභාවයට අදාළව, පලිගැනීමට අදාළව සංචුසිත සකස් වෙනවා. එහෙම නැත්නම් දැන් කෙනෙක්ගේ මිනිස්සයා ඇසුරේ හදන සත්තු, මිනිස්සයාගේ හුරතලයේ ලබන්නා වූ සත්තු මැරෙන වෙලාවේ තමන්ගේ ඥාතියා හැටියට මිනිස්සයා උපාදානය කරගෙන මැරෙන්න පුළුවන්. මිනිස්සයා උපාදානය කරගෙන මැරුණා කියලා ඒ සතා මිනිස්සෙක් වෙන්නේ නැහැ. මොකද එයාට ඊට අදාළ ශක්තිමත් පිනකුත් තියෙන්න ඕනේ. තේරෙනවද? එවැනි අය භූත ස්වභාවයේ සත්වෙන් හැටියට තමන්ගේ නිවස ආශ්‍රිතවම ඉඩම් ආශ්‍රිතවම ඉපදෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම නෝනා සතෙක් මැරෙන වෙලාවේ එයාට ධර්මයක් ගලප ගන්න බෑ. දැන් අර මේ මල්ලිකා බිසව පණුකුලයක ඉපදුනා. එතකොට කෙනෙක් මගෙන් ඇහුවොත් පණුවා කොහොමද දෙවියෙක් උනේ කියලා, ඒක හරි ප්‍රශ්නයක්. එතකොට පණුවා දෙවියෙක් උනේ කොහොමද? යා උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවය තුළ පණුවෙක් බවට පත් උනත් ඒ පණුවා පිටිපස්සේ අප්‍රමාණ කුසලයක් තිබ්බා. සංස්කාර පත්‍යා විඥාන කියන ධර්මතාවය තුළ අප්‍රමාණ බලවත් කුසලයක් තිබ්බා. එතකොට යා හත් දවසකින් පණුකුලෙන් චුත වෙනවා කියන්නේ මොකද්ද? එයා මරණාසන්න මොහොතේ නෝනා එයාට සුන්දර ආලෝකයක් තමයි උපාදානෙ. ආලෝකයක් කියන්නේ ප්‍රීතිය පස්සද්ධිය. තේන? ඒ ප්‍රීතිය පස්සද්ධියට අදාළවම මරණාසන්නේ ප්‍රීතිමත් පස්සද්ධිමත් හිතක් සකස් කරගෙන අන්න එයා සුන්දර දිව්‍යාංගනාවක් බවට පත් වෙනවා. තේන? ඒ වගේ තිරිසන් සතෙක් තුල නෝනා කුසලයට අකුසලයට අදාළව අවසාන චුතිසිතේදී සුන්දර ආලෝකයක්, එහෙම වගේම භයානක ගැඹුරු අඳුරක් වගේ දේවල් සකස් කරලා දුගතියට සුගතියට යොමු කරන්න පුළුවන්. නමුත් එවැනි දේවල් සිද්ධ වෙන්නේ නෝනා මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ඇති දෙඩු වෙන සතුන්ගේ. ඉන් බාහිරව රංචු වශයෙන් කැලේ ජීවත් වෙන සත්තු දේශය තුලමයි ඉන්නේ. එවැනි කෙනෙක්ගෙන් එවැනි දේක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා එවැනි සතෙක් මැරිලා කෙනෙක් පාංශකූලයක් දෙනවායි කියන කාරණේදී නෝනා ඒ පාංශකූලේ ඒ සතාට නිවැරදි ආකාරයෙන් ඊළඟ ජීවිතයේ සැපේ උදෙසා හේතු වෙනවාද නැද්ද කියලා කාරණේ 100%ක් කියන මම දන්නේ නැහැ. නමුත් අපේ ඇසුරේ ඉන්න සතෙක් මැරුණාට පස්සේ අපි ඒ සතා වෙනුවෙන් ගෞරවණීය ආකාරයට ඒ සතා භූමදානය කරලා ඒ සතාට දෙන්න පුළුවන් පිනක් අපි අනුමෝදන් කරන මොහොතක් පාසා නෝනා මෛත්‍රියට අදාළ ආනිසංස 11ක් එකතු කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. එතනදී අපි කරන්නේ තිරිසන් සතාගේ මලසිරුරු උපයෝගී කරගෙන අපි මෛත්‍රියට අදාළ ආනිසංස 11ක් එකතු කරගන්න. ඒක තමයි එතන වටිනාකම. ඒ නිසා පින් ගන්නවාද නැද්ද කියන කාරණේ ඔබ හිතන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ ඇසුරේ හැදුන සතා ඒ ආකාරයෙන් මිය පරලව ගියා නම් දේහේ අර විදිහට භූම දාණය කළා නෝනා ඔබ දක්ෂ වෙන්න ඒ ආනිසංස 11 ජීවිතේට එකතු කරගන්න. නමුත් මම භික්ෂුවක් හැටියට නම් දිහි පින් අතුල්ලා තිරිසන් සතුන් සමග සීමාව ඉක්මවාගේ සම්බන්ධතාවෙන් නම් අනුමත කරන්නේ නැහැ. තේරුණාද? ඒකනම් භයානක දෙයක්. මොකද සතුන් කෙරෙහි යෙවෙන ඥාතියෙක් හැටියට තිරිසන් සතා දකිද්දී අපිටත් තිරිසන් සත්ව සංඥාවක් සකස් වෙන්න පුළුවන්. ඒක හරි භයානකයි.
තේන්නද? අපි තිරිසන් සතාට ගෞරවණීය ආකාරයට ආදාහන භූම දානය කරනකොට, පාංශකූල දෙනකොට, පින්කම් කරනකොට ඒ තිරිසන් සත්ව සංඥාව අපි තුල බැස ගන්න පුළුවන්. ඒ තිරිසන් සංඥාව තුල අපි බැසගත්තොත් මරණාසන්න මොහොතේ තිරිසන් සත්ව සංඥා අපිට උපාදානය වුණොත්ම වුණා අපිත් ගිහිල්ලා දිව්‍ය තලයක තිරිසන් සතෙක් එහෙම නැත්නම් මනුස්ස ලෝකයේ සුන්දර වර්ණවත් තිරිසන් සතෙක් බවට පත් වෙලා ඉපදෙන්නත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඉතින් තිරිසන් සත්තු දෙසා පාංශකූලේ දෙනවායි කියන කාරණේ තුල අපිට ආනිසංස 11ක් මෛත්‍රියට අදාළව එකතු වෙනවා. නමුත් අපි ඊටත් වඩා දක්ෂ වෙන්න ඕනේ නෝනා ඒ තිරිසන් සතාගේ දේහය උපයෝගී කරගෙන නිරතුරුවම නැවත අපි තිරිසන් කුලයකට නොවැටෙන්නා වූ සතර අපායෙන් මිදෙනවා කියන තැන සාක්ෂාත් කරගන්න. ඒක තමයි අපි කරන්න ඕනේ. තිරිසන් සතාගේ මලසිරුරු දකිද්දී සංසාරයේ මම තිරිසන් සත්තු වෙලා මගේ මේ වගේ ගොඩ ගැසූ මලකඳන් ගිජ්ජකූට පර්වතයට දා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ තිරිසන් සතාගේ මලකඳ තුලින් ඔබ දක්ෂණං සංසාරයේ පටිච්ච සමුප්පන්නව මම තිරිසන් සත්තු වෙලා ඉපදෙලා මැරිච්ච වෙලාවේ ගොඩ ගැසූ මලකඳන් ගොඩ දකින්න ඕනා. ඒක තමයි ඒ තිරිසන් සතාට කරන්නා වූ ශ්‍රේෂ්ඨම පාංශකූලේ ශ්‍රේෂ්ඨම පින බවට පත් වෙන්නේ. නමුත් ඉතින් අපි එහෙම හිතන්නේ නැතුව ඔබ තිරිසන් සතා මම මිනිස්සයා කියන තැන ඉඳගෙන මම කවදාකවත් තිරිසන් සත්වයක් වෙන්නේ නැහැ කියන ඒ මෝහබරිත සිතුවිල්ල තුල ඉඳගෙන අර තිරිසන් සතාට මොන ගෞරවය දැක්වුවත් නෝනා අපි තාම තිරිසන් සතරපා ලෝකෙන් නොමිදුණු කෙනෙක් බවට පත් වෙලා ඒ කටයුත්ත සිද්ධ කරන්නේ.